ගෞරවනීය සාසික මහත්මයාගේ අවසරයි අනිගම් සියලුම මහත්වරුගේ අවසරයි. ඉතින් මම නම් එක්කල දැනුම තියෙන පුද්ගලයෙක් නෙමෙයි. හැබැයි මටත් ප්‍රශ්න දෙක තුනක් තියෙනවා. හැබැයි අපි තර්කානුකූලව යන්නේක මම හිතන්නේ සාධාරණයි කියලා. දහම කියන්නේ හැම කෙනෙකුම යහපත් ජීවත් වෙන්න තියෙන දර්ශනයක් සහ දහම. ඉතින් අපි මනුස්ස විදියට යහපත් ජීවත් වීම තමයි වැදගත් වෙන්නේ. ඒක දහම තුලින් අපිට කියලා දෙන්න. මම කියන්නේ මම මාතෘ ප්‍රදේශයේ ගත්තා මම මම කියන්න ඕන මාතෘයේ මීටර් 500ක් ඇතුළත මුස්ලිම් දේවස්ථාන කතෝලික දේවස්ථාන ඒ වගේම පන්සල පල්ලිය අනිකුත් සිද්ධස්ථාන තියෙන ගොඩාක් සම්මිශ්‍ර ප්‍රදේශයක්. හැබැයි මේ මාතෘ ප්‍රදේශය හරිම වාසනාවන්තයි. අනිවාර්යෙන්ම මම දැක්කේ නෑ ඒ මුස්ලිම් සිංහල හින්දු ඒ වගේ ගැටුම් තිබුණේ නෑ. හරිම සාධාරණ අපි මානව හිමිකම් යත් ඒ වගේම අර සංහිඳියාවත් එක්ක හරි ජීවත් වෙච්ච මිනිස්සු කොටසක්. ඉතින් ඒ වගේම මේ අපේ මගේ මිත්‍රයා මට දැන් අවුරුදු මම හිතන්නේ පාස්තු ප්‍රහාරයට ඉස්සරලා මේ රැස්වීමක් තිබ්බ මේ රංගශාලාවේ ඉතින් මට ආරාධනා කළා එතුමා එන්න කියලා. මටත් අපේ ගමේ මතක දෙනකොට ඉතින් ඒ වෙන අවස්ථාවේ අපිට වැඩක් කාලා රාජධානි දෙකිට එන්නත් වුණා. ඊට පස්සේ එතුමා නැවත අපිට කතා කළා. අපිට කතා කරලා අපිට ලබා දුන්නා ඔබතුමාගේ ඔය කියන කුරාණයේ පොත්. ඉතින් අපි පල්ලියේ දේවස්ථාන ඒ ස්ථානයේ ගිහිල්ලා ඒ පොත් ලබා ගත්තා. හැබැයි පස්සේ පාස්තු ප්‍රහාරයෙන් පස්සේ තමයි අපිට පොඩ්ඩක් ඒක ගත්තට පස්සේ ජනමාධ්‍ය ගියා ඒ වගන්ති වගයක් ඒ වගන්ති කියද්දී මම ඉක්මනට ගත්තේ පොත. පොතාරම් බැලුවා පොත බලද්දී ඒකේ තිබුණා ඒ වගන්ති යටතේ මේ පුරාණයේ තමයි ඒ කියන්නේ ඔබතුමාගේ ආගමට මොන්නේ සම්බන්ධ නැති අට්ටිය සම්බන්ධ කරලා කියලා කියනවා. හැබැයි ඒක පිළිගන්නේ නැත්නම් ඔව්ව ඝාතනය කරාට කිසිම පාපයක් නැහැ. ඔවුන්ට උන්ගේ අර අල්ලා දෙවියෝ පිළිගන්න විදියට ඔබ තුමා කිව්වා කියන ඉර හතකට යහපත දෙයක් කියලා ඉර හදලා ඒ කන්‍යාවන් ඉන්න ඝාතනය කරනකොට පිළිගන්න කියලා එහෙම මතයක් ඒ පුරාණ මේ දෙවියෙ මම අත ගෙනාම නැහැ. ඉතින් අර මට කියන්නේ නැත්තේ දුස්සගෙන නැත්තා. ඉතින් ඒ වගේම ඒ මම එක ප්‍රශ්නයක්. ඉතින් ඒ වගේ පුරාණයේ තියෙනවද ඝාතනය කරලා ඒ වගේ විරුක්තිය ලබා ගන්න ක්‍රමයක් තියෙනවද? ඒ වගේම අද මම දැක්ක ලෝකයේ ඉන්න තරුණ රස්තවාද සංවිධාන මුස්ලිම් සංවිධාන තලයිවාල අල්කායිඩා ISIS ඔය කියන සියලුම සංවිධානයේ මුස්ලිම් වරුන් යටතේ. හැබැයි මම ඉල්ලීමක් කරනවා ඒ සංවිධාන තුල මේ අපේ ගැටුම් නිර්මාණය කරන ත්‍ස්තවාදයක් ඔය දහමවල තියෙන නැතුව ඇති අපිට දහමක් කියනවා කියලා. ඉතින් ඉවැනි දේවල් මේ රටේ තුලත් ලෝකෙටත් ක්‍රියාත්මක වෙලා අපි විනාශය වෙනවා. මේ මනුස්සය කියන්නේ හරි මේ සාධාරණ මේ ලෝකෙට කී කරු දැන් ඔබලා කියන විදිහට දෙවියන් වහන්සේ විසින් කී කරු කණ්ඩායම් අතෝලි ධර්මයේ කියන්නේ එහෙම අර විනාඩියකට කවුරු හරි 47 යනවා ඒ විදිහේ ගණනය කරලා තමයි අර
ලබපු කියන තරහවට දුක කියන්නේ අහලපත තරමාරයි කියන අනිත් කවුරුහරි කියන හතන්දර කියන වැඩක් නැහැ. අපේ ප්‍රකටමට ඉතින් පොතුලි කියන්නේ චූටි පොඩි ගහන ලෝකයක්. ඉතින් විශ්වය කියන්නේ අපු ඇදලා පේන්නේ ඇති තරප ඇහෙන්නේ ඇති සීමා මගේ සීමාවක් නැහැ. ඒ නිසා මේ කගේ ලොකු මම ඉතින් විද්‍යාවත් හොයාගෙන ඉන්නේ අපේ චක්‍රාවත් කියන කෝවාගෙන නේ. ඉතින් ඔබ කියන විදියට අපි සිහිමුතියේ හැමතිස්සෙම මනස දියුණු කරගන්න අපේ මනස අභ්‍යාස වගේ දියුණු කරගන්න ක්‍රමයක් තියෙනවා. භාවනා වෙන්න පුළුවන් විදර්ශනා කරනවා සතරපති වක්කාර වෙන්න අපිට මේ අපතේ අවදි කරගන්න පුළුවන් ධර්මෝ කියන අපේ ගුණත්වය සම්පූර්ණ වෙනවා අපිට නිවැරදි හොඳ යහපත් ගමනක් යන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. ස්තුතියි මහත්මයා නම වගේ නම උපාලි සාමාන්‍ය පිළිවෙලේ කවදාවත් ඔය ගන්න ඉගෙන ගන්න පිළිවෙලේ මට තේරෙන්නේ පත්තර කියවනවා ඇති පුවත් පත්තේම කියවනවද මාත්මයා? ශාස්ත්‍රතාවයේ දැනුම කියන්නේ ඇකඩමික් ක්වොලිෆිකේෂන් පමණක් නෙවෙයි, ශාස්ත්‍රීය වශයෙන් තිබෙන සුදුසුකම පමණක් නෙවෙයි, ශාස්ත්‍රීය නොවන සුදුසුකම් පවා තිබෙනවා මනුෂ්‍යයන්. තවත් මහත්මයා ප්‍රධාන කාරණා දෙකක් යොමු කරා. පළවෙනි කාරණාව පරිශුද්ධ වූ අල්කුර්ආන්. සිය දහම පෝෂණය කිරීමට එසේ නැත්නම් දහමට පිරිස් බඳවා ගැනීමට අල්ලා දෙවියන් වෙනුවෙන් සටන් කිරීම, මනුෂ්‍ය ඝාතන සිදු කිරීම සාධාරණය කරනවා හා සමාන යම් යම් කරුණු කාරණා දැක ගන්නට ලැබෙනවා. ඒ ගැන මොකද්ද විග්‍රහය කියලා අහනවා. මම කිසිම වෙනස්කමක් නැතුව අඩුවැඩි කිරීමක් නොකර පැහැදිලිවම සුද්ධ වූ කුර්ආනයේ තිබෙන වැකියක් ඔබට ප්‍රකාශ කරන්න. නොයෙකුත් අවස්ථාවලදී මෙම වැකිය අපි ප්‍රකාශ කරලා තිබුණා. නමුත් බොහෝ විට ජනතාව හිතන්නේ අපි මේ වැකිය අපගේ උවමනාවට කියනවා කියලා. මේ වලට පුරවානේ පරිශුද්ධ අල් කුර්ආනයේ සඳහන් වෙනවා පස්වන පරිච්ඡේදයේ 30 වන වැකිය. මිනිස් ඝාතනයක් වෙනුවෙන් හෝ පොළොවෙහි අවුල් ඇති කිරීමක් වෙනුවෙන් හෝ මිස කෙනෙක් තවත් කෙනෙකු ඝාතනය කළේ නම් ඔහු සියලු මිනිසුන් ඝාතනය කළ කෙනෙක් වැනි යයිද? එක් මිනිසෙකු ජීවත් කරවන්නා සියලු මිනිසුන් ජීවත් කර වූ කෙනෙක් වැනි යයිද? ඊශ්‍රායෙලයේ දරුවන්ට අපි නියම කළේ මෙය හේතු කොටගෙනයි කියලා කුර්ආනයේ සඳහන් වෙනවා. ඊශ්‍රායෙල් දරුවන් සම්බන්ධයෙන් සුදු කුර්ආනයේ සඳහන් කරනවා නබි නායකතුමාණන්ගේ කාලයට පෙර, යේසුස් වහන්සේට පෙර, මෝසෙස් කුමාරගේ කාලයට පෙර ඉඳ පැවතෙන ඒ ඊශ්‍රායෙල් දරුවන් සම්බන්ධයෙන් කතා කරනකොට එක් මිනිසෙක් ඝාතනය කළා නම් මුළු මනුෂ්‍ය සංහතියම ඝාතනය කළ අකුසල් කර්මයක් දරන්නට සිද්ධ වේ. එක් මිනිසෙක් ජීවත් කෙරුවා නම් මුළු මානව සංහතියම ජීවත් කර වූ කෙනෙක් බඳුයයි කියලා කුර්ආනයේ එතරම් වූ කුසල් සම්භාරයක් දැස් කරගන්නට හැකි වෙයි කියලා සඳහන් කරනවා. සුද්ධ වූ කුර්ආනයේ ලේන් පිපාසිත නැත්නම් රාක්ෂස මනුෂ්‍යයන්ගේ ලේ උරාබන රකුසත් වශයෙන් කුර්ආනයේ මතයක් දරනවා නම් මෙම වැකිය කුර්ආනයට අදාළ නොවන්නට ඕන. ඇයි මිනිසෙක්ව ජීවත් කරවන්න කිය? මිනිසෙක් ජීවත් කරවීම උතුම් ක්‍රියාවක් වශයෙන් සලකන. මිනිසෙකු ඝාතනය කරන වර්තමානයේ කෝටි 800ක ජනකායක් ලෝකයේ පුරා ජීවත් වෙන අවස්ථාවෙන් එක් මිනිසෙකුව ඝාතනය කරයි කියන්නේ කෝටි 800ක ජනතාවක් ඝාතනය කළ පවක් අපට උසුලන්නට සිද්ධ වෙනවා කුර්ආනයට අනුව. මෙම නියමය ඊශ්‍රායෙල්ගේ දරුවන්ට පමණක් නොවේ අපටත් අදාළ දෙයක්. එසේනම් කුර්ආනයේ කියා ඇතිද ඔබ සම්පූර්ණ කුර්ආන් වැකි 5230 කුර්ආන් වැකි කියවන්නට අවස්ථාවක් නොමැති වුණත් තාර්කිකව අපි කල්පනා කරලා බලන්න එසේ යම් කිසි තැනක කුර්ආනයේ කිසිදු හේතුවක් නොමැතිව කිසිදු කාරණයක් නොමැතිව අහිංසක අසරණ සිවිල් ජනතාවක් විනාශ කර දමන්නට සමූල ඝාතනය කර දමන්නට සම්පූර්ණ සමාජ විශුද්ධිකරණයක් සිද්ධ කරන්නට කුර්ආනයේ අනුබල දීලා තිබුණා නම් මෙම වැකිය කුර්ආනයේ සඳහන් වී තිබීම යෝග්‍ය වෙනවා. ඒ පරස්පර විරෝධී තත්වයක් නෙවෙයිද? එසේ තිබුණා නම් නැහැ. කුර්ආනයේ එවන් වූ මතයක් දක්වන්නේ නැහැ. මෙතන ප්‍රශ්නේ තිබෙන්නේ මාධ්‍යවල. අද මාධ්‍යවේදීන් තමයි ලෝකයේම සිටින දේශපාලනයක් වන්නට පුළුවන්, ආර්ථිකයක් වන්නට පුළුවන් හැම දෙයක්ම විශ්ලේෂණය කරන හැම දෙයකම අනාවැකි පළ කරන ජ්‍යොතිෂවේදීන් බවට පත් වෙලා තිබෙන මාධ්‍ය. ලෝකයේ දේශපාලනයේ තීර කරන්නේ ජන මාධ්‍ය. ලෝකයේ ආර්ථිකයේ තීරණය කරන්නේ මාධ්‍ය.
මාධ්‍යයට පුළුවන් තමන්ට ඕනා කරන තේ සුදු කළු කරලා පෙන්වන්න. නමුත් මාධ්‍යත් සමග කතා කරන්න බයයි. මාධ්‍යත් එක්ක හැප්පෙන්න බෑ. මාධ්‍යත් එක්ක හැප්පුණයි කියන්නේ අපගේ චරිතය ඝාතනය කර දමාවි කියන ඒ මානසිකත්වයේ මාධ්‍ය ගොඩනගලා තිබෙනවා. වාර්තාකරණය සිද්ධ වන්නට ඕන මාධ්‍ය. නමුත් මාධ්‍ය වාර්තාකරණයක් නෙමෙයි කරන්නේ තීරණය කරනයක්. ඔවුන් තමයි තීරණය කරන්නේ මේකයි මේ පණිවිඩය විරුද්ධ කියලා. තියෙන දෙයක් වාර්තා නොකිරීම නිසා, තමන්ට ඕමනා කරන දේ වාර්තා කිරීම නිසා අහිංසක ජනතාවක් ත්‍රස්තවාදීන් බවට පරිවර්තනය කරන්නත් පුළුවන්. ත්‍රස්තවාදී පිරිසක් අහිංසක පිරිසක් බවට පරිවර්තනය කරන්න පුළුවන්. ඒක තමයි මාධ්‍ය අතින් සිද්ධවන්නේ. ජාත්‍යන්තරයේ ලෝකයේ පුරා සිද්ධ වෙන විවිධ ත්‍රස්තවාදී ක්‍රියාවන් තිබෙනවා. මම සාධාරණීකරණය කරන්නේ නැහැ. මුස්ලිම් ජාතිකයන් අතර අල්-කයිඩා, ISIS, තලේබාන් කියලා විවිධ කණ්ඩායම් තිබෙනවා. ඒ කණ්ඩායම්වල එක් එක් කණ්ඩායම් ක්‍රියා කරන්නේ කොහොමද කියන එක මත තමයි ඔවුන් ත්‍රස්තවාදීද නැද්ද කියන එක තීරණය වන්නේ. යම්කිසි සිවිල් ජනකායන් තම රට දේපල ආරක්ෂා කර ගැනීම සඳහා සතුරු පිරිසක් සමග සටන් කරනව නම් ඒ ත්‍රස්තවාදයක් වශයෙන් හංවට නොගැසිය යුතුයි. අපගේ ශ්‍රී ලාංකේය භූමිය, අපගේ භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් රණවිරුවන් පමණක් නොවේ, ශ්‍රී ලාංකේය සිවිල් පුරවැසියන් පවා අරගල පවත්වලා ශ්‍රී ලංකාවේ භූමිය ආක්‍රමණය කරන්නට පැමිණි යටත් විජිතවාදීන් වශයෙන් අපව පත්කරන්නට අතු බ්‍රිතාන්‍ය ජාතිකයන් පළවා හැරීම සඳහා මෙන්ම ශ්‍රී ලාංකේය පුරවැසියන් වෙලා ලංකාව වෙනම දේශයක් බවට දෙගඩ කරලා ඉල්ලපු ත්‍රස්තවාදී සංවිධානයකට පවා එරෙහිව ශ්‍රී ලංකාවේ සිවිල් වැසියන් සටන් කරා නම් ඒ ත්‍රස්තවාදයක් නොවේ. නමුත් බ්‍රිතාන්‍ය කරේ මොකද්ද? කළු රොබින් හුඩ් ඔබ දන්නවද? සූර සරදිය. සූර සරදියල් මොකද්ද කරේ? බ්‍රිතාන්‍ය යටත් විජිතකරණයට එරෙහිව අඬ නැගුණ බ්‍රිතාන්‍ය වාදීන් බටහිර වාදීන්ව මේ ලංකාවෙන් අතුදා ගමන්නට නොයෙකුත් පරිශ්‍රමයන් දැරුවා. අවසානයේදී ඔහුට තීන්දුවනේ මොකද්ද? මරණීය දඬනය. කොහොමද තීන්දුවනේ? සූර සරදියල් ඇතුළු සූර සරදියල්ගේ දකුණත වුණු මම්මලේ මරික්කා රැතුළු 10 දෙනෙක් තවත් නොයෙකුත් පිරිස ත්‍රස්තවාදීන් වශයෙන් ඔවුන් නම් කෙරුවා. දැන් බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය ඔවුන්ගේ කිරීටයේ යටතේ පැවති ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය වෙනුවෙන් නිදහස වෙනුවෙන් අරගල පවත්වපු 10 දෙනෙකුව ත්‍රස්තවාදීන් කියලා නම් කරනකොට අපි ඒ පිළිගන්න නීති අනුකූලව නිවැරදි. රටක රාජ්‍යයකට විරුද්ධව යම්කිසි පිරිසක් කැරලි ගසනව නම් ත්‍රස්තවාදීන් වශයෙන් නීති අනුකූලව සලකනු ලැබිය යුතුයි. හේතුව නීතිය හා සාමය පවත්වා ගැනීමේ ඒ අයිතිය පවත්වා ගන්නේ රජය. නමුත් සූර සරදියල් ඔබගේ මගේ විචාරය මොකද්ද? සූර සරදියල් පිළිබඳ මගේ පෞද්ගලික විචාරය, සූර සරදියල් කියන්නේ ජාතික වීරේ. නමුත් ඔහු අංගඩු ගසනු ලැබුවේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය විසින් ත්‍රස්තවාදියෙක් වශයෙන්. අන්න තේරුම් ගන්න විපර්යාස. සූර සරදියල්ව මම වීරයෙක් වශයෙන් පවසද්දී, බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය ත්‍රස්තවාදියෙක් වශයෙන් පවසද්දී කවුරුත් මාව නිශ්චය නොකළ යුතුයි. ත්‍රස්තවාදියෙක්ට මම වක්ෂවගතා කරනවා කියලා. එතනදී අපි සලකා බලන්නේ පරිසරය මොකක්ද? වපසරිය මොකක්ද? ඓතිහාසික පසුබිම මොකද්ද? මොකද්ද සිද්ධ වුණේ? කවුද පාර්ශ ආක්‍රමණශීලීන්? කවුරුන්ද ස්වාධීන මේ රටේ දේශමාමක පුත්‍රවරු? කවුරුන්ද මේ දැක්ම, මේ බැල්ම ජාත්‍යන්තර තලයේ සිද්ධ වෙන මුස්ලිම් ජනතාව හමුවේ සිද්ධ වන ප්‍රහාරවල දකින්නට නෑ. ඇත්තටම බලතණ්ණාවෙන් බල අරගලයක් උදෙසා මුස්ලිම් නොවන මිනිස්සු ඝාතනය කරන ත්‍රස්තවාදී සංවිධානයේ ජාත්‍යන්තර තලයේ සිටිනවා. නැතුවට ඔක්කොම සම්මිශ්‍රණය වෙලා අපිට තෝරලා බේරලා කියන්න බැරි තත්ත්වයක් උදා වෙලා සැබවින්ම රට වෙනුවෙන් අරගල පවත්වන්නේ කවුද? සැබවින්ම ත්‍රස්තවාදීන් වන්නේ කවුද කියලා තෝරලා බේරලා කියන්න බැරි තරමට අවුල් ජාලාවක් බවට පත් වෙලා. නමුත් අපි එකින් එක පෙන්වෙන් වශයෙන් තෝරා බේරා ගත යුතුයි කියන එකට හොඳම උදාහරණය තමයි අද වර්තමානයේ සිද්ධ වෙන පැලස්තීන ඊශ්‍රායෙල් අරගල. දේශපාලන භූමිකාව තුළ ඊශ්‍රායෙල් ජාතිකයන්ට එම රට හිමි වුණේ කවදද? කොහොමද 1948ට පෙර ඊශ්‍රායෙල් කියලා රටක් තිබුණත් පලස්තීන වැසියන් ඔවුන්ව ඊශ්‍රායෙල් ජාතිකයන්ව සරණාගතීන් වශයෙන් පලස්තීන භූමිය තුළට 10%ක ජනකායක් පමණක් මෙම භූමියේ පදිංචි විය යුතුයි කියලා ඔවුන් විවිධ සම්මුතිවලට එළඹිලා අත්සන් කරලා ජාත්‍යන්තර නායකයන් අතරේ මේ සම්මුතියට අවසරය ලබාගෙන ක්‍රියාත්මක කරද්දී අද වර්තමානයේ 94%ක් පලස්තීන වැසියන්ගේ දේශය ආක්‍රමණය කරලා ඒ ජනතාවගේ භූමිය, ඔවුන්ගේ නිජබිම සම්පූර්ණ තම අනසකට යටත් කරගෙන ඒ සිවිල් වැසියන්ට පහර දෙමින් සිටිනකොට අපි වර්තමානයේ දකින්නේ
හමාස් සංවිධානය ප්‍රහාරය එල්ල කරා. ඉස්රායිල් වැසියන්ගේ ජීවිත ඝාතන සිද්ධ වුණා. හමාස් සංවිධානය රජයේ අනුග්‍රහයක් සහිත සංවිධානයක් නොවේ. ඔවුන්ගේ ක්‍රියාකලාප පිළිබඳව අපට මතභේද තිබෙනවා. නමුත් සමස්තයක් වශයෙන් සතක හතක සිද්ධ වෙන පලස්තීන ඉස්රායිල් ගැටුමේ යථාර්ථය කුමක්? ද වර්තමානයේ ප්‍රහාරය ගැන මම කතා කරන්නේ නැහැ. නමුත් වර්තමානයේ හමාස් සංවිධානයේ ඉස්රායිල් ජාතිකයන්ගේ සිවිල් වැසියන්ට ප්‍රහාර එල්ල කරා. කුඩා දරුවන් ගොඩ ගැසුණා. ඔවුන් ඝාතනයට ලක්ුණයි කියන එක ප්‍රශ්නයක් නම් කවුරුන් වුණත් කුඩා දරුවන් ඝාතනය කරනවා නම් අහිංසක සිවිල් දරුවන් ඝාතනය කරනවා නම් ඉස්ලාමීය ධර්මානුකූලව සම්පූර්ණයෙන්ම වැරදි. මන්ද නබිනායකතුමාණන් පවා පවසා තිබෙනවා යුද පිටියක පවා සතුරන් සමග යුද කරන අවස්ථාවකදී පවා කාන්තාවන් ඝාතනය නොකරන්න, පූජකවරුන් ඝාතනය නොකරන්න, කුඩා දරුවන් ඝාතනය නොකරන්න පූජකවරුන් සටන් කිරීමට පැමිණ සිටියා. අපට සටන් කරන්නට බෑ. ඔවුන්ගේ පූජනීයත්වයට ගරු කළ යුතුයි කියලා ඉස්ලාම් දහම සටන් බිමක පවා රණ බිමක පවා යුද ධර්මතාවක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව බලන විට අහිංසක සිවිල් ජනතාවට ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ල කර තිබුණා නම් හමාස් සංවිධානය සම්පූර්ණයෙන්ම වැරදි. නමුත් දශක හතක කාලයක් පලස්තීන කුඩා දරුවන් කාන්තාවන් කෙතරම් දුරට විනාශ වෙලා තිබෙනවද? මනුස්ස ඝාතන කීයක් නම් සිද්ධ වෙලා තිබෙනවද? කවුද මේවා කරන්නේ? තථාගතයන් වහන්සේෙන් පැමිණි 100% ඉස්රායිල් ජාතිකයන් අද වර්තමානයේ පලස්තීන කෙරෙහි හෝදී තප්පෙකේ ස්පෙල් කරලා අරක්තින වයදණ්ඩක් නැහැ. නමුත් බ්‍රිතාන්‍ය තමයි මේ යුදෙන් ජාතිකයන්ට ඒ රට ලබා දුන්නේ කාල රසවාමේ 1947 වකවානුවදී. මේ දිහා බලනකොට ඉතිහාසයේ පිළිබඳව දැනුමක් නොමැතිව උදෙක්ම ප්‍රහාරයක්ද වෙනවා, දිවි ඇදිලෙනවා, සටන් සිද්ධ වෙනවායි කියන දැක්මෙන් අපි ඒ දුටුවා නම් එය වැරදි. නමුත් කුර්ආනයට අනුව අහිංසක අසරණ ජනතාව සිවිල් සන්නත් වෙලා ඝාතනය කරනවා නම් එය සම්පූර්ණ ත්‍රස්තවාදයක් කියන එක කුර්ආනයත් පිළිගන්න ලබිනායක තුමානන් පවසනවා. අල් මුමිනු දෙවියන්ම අදහන පුද්ගලයා කවරෙකුද? දෙයක් මන් අමිදහු නාස් යම් කිසි කෙනෙකුගේ ජීවිත හා දේපල කවරෙකුගෙන් ආරක්ෂා කරනු ලබන්නේද ඔහුය සැබෑ දේව විශ්වාසිකයා කියලා නබිනායක තුමානන් පවසනවා. මගේ දේපල මගේ ජීවිත තව පුද්ගලයෙකුගෙන් ආරක්ෂා වෙනවා නම් ඒ පුද්ගලයා තමයි දේව විශ්වාසිකය. එතකොට මුස්ලිම් ජනතාවට සදාචාරාත්මක අයිතියක් නැහැ තවත් පුද්ගලයෙකුගේ ධන හා දේපල ජීවිත හා දේපල විනාශ කරන්න. එසේ විනාශ කරනම මුස්ලිම්වරයෙක් නොවේ කියලා ඉස්ලාම් දහම පවසා සිටිනවා. ඒ අනුව බලන කල මෙවැනි වූ ත්‍රස්තවාද ක්‍රියාවන් සිද්ධ වන ඔවුන් සැබෑ විශ්වාසිකයන් නොවේ, බණ අරදලයක් උදෙසා. නමුත් එය සම්පූර්ණ පරිශුද්ධ වටිනාකම පරිශුද්ධත්වයප කරන්නේ මුස්ලිම් ජාතිකයන් පමණක් කියලා හිතන්නට. හැම රටකම සිවිල් යුද්ධ සිද්ධ වෙනවා. විශේෂයෙන්ම මෙවැනි ත්‍රස්තවාදී කණ්ඩායම් බිහි කරන අවස්ථාවේදී ඒ ත්‍රස්තවාදී කණ්ඩායම් පිටුපස ඇමරිකාව හා එවැගේම මහා බ්‍රිතාන්‍ය එසේ නැත්නම් රුසියාව හා වෙනත් රටවල් තිර රචනයක් ඔවුන් සිද්ධ කරනවා බාහිර ලෝකයට නොපෙනෙන විදියට. රුසියාවේ ජනාධිපතිවරය ISIS සංවිධානය පිළිබඳව බැරෑරු ප්‍රකාශයක් කරා. ISIS සංවිධානයේ සමාජිකයන්ට පටි ගැටි ගෙවන්නේ ඇමරිකාව තියෙන. පැහැදිලිව බ්ලැඩ්මියර් පුටින් එක අවස්ථාවකදී කිව්වා ඇයි ඒ කාරණාවට ඇමරිකාව ප්‍රතිඋත්තරයක් පවා ලබා දුන්නේ? එතකොට ධනවාදී ආර්ථික ක්‍රමයක් කියලා ඇමරිකාවටත් ඕමනාවක් තිබෙනවා. මෙවැනි කණ්ඩායම් මතු කරවලා ඉස්ලාමීය නාමයෙන් ඔවුන්ට වාසි දෙකක් තිබෙනවා. පළවෙනි කාරණාව ඉස්ලාමයේ සාමය ප්‍රිය කරන ධර්මයක් කියන එක නැති කරන්න. ඉස්ලාම් කියපු ගම කුරූර වදහිංසා පපුවන අමානුෂික ලේබර රකුසන් වශයෙන් මාධ්‍යවලට යොමු කළ යුතුයි කියන ඔවුන්ගේ න්‍යායපත්‍රය ක්‍රියාත්මක කරගන්නට හැකි වෙනවානේ. ඒ සඳහා තමන්ගේ ජාත්‍යන්තර මාධ්‍ය ඔවුන් පවත්වාගෙන යනවා. CNN BBC හැම මාධ්‍යයක්ම පවත්වාගෙන යනවා. ද ඊයේ පෙරේද BBC වාර්තා කරනවා හමාස් සංවිධානය අපි ත්‍රස්තවාදීන් කියලා කියන්නේ නැහැ කියලා. එච්චර දවස් කියන් ඉඳලා ඊයේ පෙරේද කියනවා නෑ අපි ත්‍රස්තවාදී ගණයට අපි ඔවුන්ව අන්තර්ගත කරලා. ඇයි වෙනස් වෙන්නේ? මාධ්‍යයට ඕමනාව නම් කෙන්ද කන්ද කිරීමයි කන්ද කෙන්ද කිරීමයි සිද්ධ වෙන්නේ. මේ වගේ දේවල් ජාත්‍යන්තර තලයේ සිද්ධ වෙනවා. ඒ ගැනත් අපි උපරීක්ෂාකාරීව විපරමින් සිටිය යුතුයි කියන කාරණාවක් කියමින් යම්කිසි කෙනෙක් තවත් පුද්ගලයෙකුගේ ජීවිතය උදුර ගන්නවා නම් මුස්ලිම් නාමයෙන් අල්ලාගේ නාමයෙන් ස්වර්ගයේ කණ්ඩායමෙන් මුක්ති විඳිය යුතුයි කියන අරමුණෙන් ඒ ඉස්ලාම් ධම්මට පටහැනි. නබිනායක තුමාණන්ගේ නබිවදනක් තිබෙනවා. ඔබ දෙවියන් වෙනුවෙන් සටන් කර
දෙවියන් වෙනුවෙන් ඔබගේ ජීවිත පරිත්‍යාග කරනම් ස්වර්ගයේ කන්‍යාවියන් 72ක් ඔබට ලැබෙනවයි කියලා. නමුත් ඒ සප්පත නමිවදනක් ප්‍රවේ. නබිනායක තුමාණන්ගේ නාමයෙන් ගොතරලද, නබිනායක තුමාණන්ගේ නාමයෙන් පවසන ලද දුර්වල පුවතක්. ඒ පුවත මුස්ලිම් ජන සමාජයේ ක්‍රියාත්මක කරන්නට බෑ. ඒ පුවත සප්පත පුවතක් වුණත් එයින් අදහස් වන්නේ කුමක්ද? ජන එන අහිංසක අසරණ සිවිල් ජනතාව ඝාතනය කිරීමක් ගැන නොවේ. සුද්ධ වූ කුර්ආනයේ දෙවන පරිච්ඡේදයේ 190 සහ 192 වැකිය මදක් කියවා බලන්න. මොකද්ද සඳහන් වන්නේ කියලා බලන්න. නබිනායක තුමාණන්ට පවා සර්ව බලධාරී දෙවියන් අනදරන්නේ බලන්න. වකාතිලු පි සබීලිල්ලා, අල්ලාහ්ගේ මාර්ගයේ සටන් කරන්න. අල්ලදීන යුකාතිලුනකෝ, කවරෙකු මිඹලා සමග සටන් කරන්නට පැමිණියේද? කවුරුත් ඔබට එරෙහිව සටන් කරන්නට එන්නේද? කවුරුත් ආයුධ සටනත්ව සටන් බිමේදී සතුරන් වශයෙන් පැමිණියේද? ඔබට එරෙහිව සටන් කරන්න වනාත අතදු, ඔබ සීමාව නොඉක්මවන්න. ඉන්නල්ලාහ ලා යුහිබ්බුල් මුඅතදී, දෙවියන් සීමාව ඉක්මවන අය ප්‍රිය කරන්නේ නැහැ කියලා සුද්ධ වූ කුර්ආනයේ දෙවන පරිච්ඡේදයේ 190 වැකිය සඳහන් කරනවා. නබිනායක තුමාණන් පවා මදීනා රජය රාජ්‍ය පාලනයක් පිටුවා ගත්තට පස්සේ නබිනායක තුමාණන්ව ප්‍රතික්ෂේප කරපු සතුරන් නබිනායක තුමාණන්ට එරෙහිව සටන් කරත්ත පැමිණියම්, දේශ සීමාවන් ආක්‍රමණය කරන්න පැමිණියම්. දැන් මගේ ශ්‍රී ලංකාව රටවටේ මුහුද, කවුරු හරි මුහුද වට කරලා ඇමරිකාව, මහා බ්‍රිතාන්‍ය ලොකු ආයුධ සන්නත්ත පිරිසක් ඇවිල්ලා අපේ රට යටත් විජිතයක් බවට නැවතපත් කරන්න උත්සාහ දරුවොත්, ශ්‍රී ලාංකේය දේශ ප්‍රේමී පුත්‍රවරුන් වශයෙන් ඔබත් මමත් නැගිට සිටිය යුතු නමේද? ඒ ත්‍රස්තවාදයට දේශ ප්‍රේමිත්වයක් මේ හා සමානව නබිනායක තුමාණන්ගේ මදීනා දේශයට මක්කම දේශයෙන් සතුරන් ඇවිත් මදීනාව ආක්‍රමණය කරන්නට පැමිණියා ආයුධ සන්නද්ධ වුණා. ඒ අවස්ථාවේදී නබිනායක තුමාණන්ට සර්ව බලධාරී දෙවියන් නියම කරා ඔබට එරෙහිව සටන් කරන්නට පැමිණි පුද්ගලයාට එරෙහිව සටන් කරා. ඉතින් මගේ සීමාව ඇතුළත තව එක්කෙනෙක් මාව ඝාතනය කරයි කියලා මට ඝාතනය කරන්න බෑ. මම නිකන් උදාහරණයක් වශයෙන් කියන්නේ. නීති ආධිපත්‍ය අපි ආරක්ෂා කළ යුතුයි, නීතියට අපි අවනත විය යුතුයි. අපට එරෙහිව පැමිණෙනවා රජයක් වශයෙන් නබිනායක තුමාණන්ට අනපැන වුණා ඔබත් ඔවුන්ට විරුද්ධව සටන් කරා. මේ ආකාරයෙන් සටන් කරන්නට යෑමේදී වී සබීලිලා කියන්නේ මේකයි, අල්ලාගේ මාර්ගය කියන්නේ මේකයි. ඉස්ලාම් කරේ මොකද්ද? ඉස්ලාමීය දේශපාලනයයි, ඉස්ලාමීය ආධ්‍යාත්මය එකට තිබ්බා. අද වර්තමානයේ දේශපාලනය කියන්නේ එකක්, ආධ්‍යාත්මය කියන්නේ තවත් එකක්. දේශපාලන නායකවරු තමන්ට උවමනාදී කරගන්නවා, ආධ්‍යාත්මික නායකවරුන්ගේ බොරුවට අනුශාසන අහගන්න. ප්‍රබල දේශපාලන නායකවරු, ජනාධිපතිවරු, අග්‍රාමාත්‍යවරු. නමුත් ඉස්ලාම එසේ පැවැත්විනයි. ඉස්ලාම් කියන්නේ ආධ්‍යාත්මයයි දේශපාලනයයි එකයි. නබිනායක තුමාණන් ආධ්‍යාත්මික නායකුසේම දේශපාලනයේ රාජ්‍ය නායකයෙක් වශයෙන් සිටියා. සංකත සේනාදී නායකය වශයෙන් නබිනායක තුමාණන් මදීනා රටේ සිටියා. එම නිසා මදීනා රටේ වැසියන්ට අතික්‍රමණය කරලා ඝාතනය කරන්න යම්කිසි පාර්ශ්වයක් එනවා නම් ඔවුන්ට පෙරලා පහර දෙන්න කියලා නබිනායක තුමාණන්ගේ රජයට සර්ව බලධාරී දෙවියන් අණ කරා. මේයි අල්ලාගේ මාර්ගය කියන්නේ. මෙසේ අල්ලාගේ මාර්ගයේම සටන් කිරීමේදී මගේ ජීවිතේම මම අහිමි කරගත්තා නම් මට ඒ සඳහා ලැබෙන තිළින සඳහන් කරනකොට උදෙක්ම රට ජාතිය වෙනුවෙන් ඔබ සටන් කරා, ඔබ සටනේ දින්න නම් ඔබට මේ රටේ දේශපාලන තනතුරක් ලැබෙයි, නැත්නම් ඔබට වෙනත් මුදල් හදල් හම්බ වෙයි කියලා ඉස්ලාම් පැවසුවේ නැහැ. රට වෙනුවෙන්, පොළොව වෙනුවෙන්, තනතුරු වෙනුවෙන්, මුදල් වෙනුවෙන් සටන් කරන්නට එපා. ඔබ සටන් කළ යුත්තේ මෙසේ දේශ සීමා සටන්වලදී පවා සටන් කළ යුත්තේ ඔබ මරණයට පත් වුණාට පස්සේ මරණින් මතු ජීවිතයේ ඔබ ත්‍යාග ලබා ගැනීම සඳහා කියලා ඉස්ලාම් පවසා තිබෙන. ස්වර්ගය ලැබෙයි, එහි කන්‍යාවිය ලැබෙයි, එහි ඔබට සැප සම්පත් ලැබෙයි කියලා මරණින් මතු ජීවිතයේ ස්වර්ගස්ථ වීම සඳහා ලැබෙන ඒ ආනිසංස ගැන පැවසුවා මිසත් නිකම් පාරේ යන මුස්ලිම් නෝන කෙනෙක් කොයිද යන්නේ කියලා යාළුවෝ කඩේට යන්න එපා, ඇවිල්ලා මේට වරින් කියලා කරට ගාලා ඌව මරලා දාලා මට ස්වර්ගයට යන්න බෑ. එසේමම කරා නම් එක් මිනිසෙක් ඝාතනය කළොත් මුළු මානව සංහතියම ඝාතනය කළා හා සමානයි කියන පවටමම වැටෙනවා. මට ස්වර්ගස්ථ වෙන්නට බැරි වෙයි. මෙයයි ඒ කාරණාව තියෙන්නේ. ඒ වගේම මහත්මයා කිව්වා වගේ ඒ සෞපාස්කු ප්‍රහාරය වැනි සිදුවීම් සිද්ධ වුණා, නොයකු තකරතබ්බයන් ලංකාවත සිද්ධ වුණා, ඒවා සමනය වෙලා යම් කිසි ආකාරයකින් වපර ඇසින අපි එකිනෙකා බලා නොගැනීම සඳහාම තමයි මෙවන් වූ වැඩසටහන් පවා අපි පවත්වන්නේ. තවදුරටත් අපි ඒව අවධාරිතව ඒ කාර්ය අපි ඉටු කරන්න පැදී සිටිනවා ඔබතුමා පැවසූ ආකාරය.